නිවසයි දවසේ පුවත් සමාලෝචනය අපි ඔබ වෙත ගෙනෙන්නේ ඉන්ෆොටෙල් 2018 තාක්ෂණික ප්‍රදර්ශන භූමියේ සිටයි. මම දිමුතු ප්‍රභාත් නාගොඩ. මම ඒෂා ගජනායක. අවධානය දවස උණුසුම් කළ පුවත් සමාලෝචනය වෙත. පාර්ලිමේන්තුවේ නව සභානායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පත්කිරීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ලබන හත්වනදා පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු නොකළහොත් ජනතාව සමග එක්ව තමන්ට පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිදු මන්ත්‍රීවරයෙක් අමාත්‍ය ධූරයක් මෙතෙක් ලබාගෙන නොමැති අතර වෙනත් පක්ෂවලින් පැමිණෙන මන්ත්‍රීවරුන්ට පමණක් කුප්පක් මෙලෙස අමාත්‍ය ධූර ලබා දීම යම්කිසි කුමන්ත්‍රණයක් ඇති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ව්‍යවස්ථාවෙන් පිට සිදු කරනු ලබන ක්‍රියාවන් හේතුවෙන් එයට එරෙහිව ජනතාව ඉදිරියේදී නැගී සිටින බවයි. මේ වන විට රටේම අවධානය යොමු ඇති පාර්ලිමේන්තුවේ බහුතරය පිළිබඳ ප්‍රකාශයක් කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය හිමිව ඇති බවයි. ඇඹිලිපිටිය ඩී.ඒ. රාජපක්ෂ කේන්ද්‍රයේ පැවති උත්සවයකින් අනතුරුව හිටපු ආරක්ෂක ලේකම්වරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා. නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාස භංගයක් යෝජනාවක් ගෙන ඒමට ඊයේ සවස කථානායක කරු ජයසූරිය මහතා බාර දී තිබෙනවා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පක්ෂනායක රැස්වීමෙන් අනතුරුවයි. සභානායක ලක්ෂ්මන් කිරියල්ල මහතා විසින් මෙම විශ්වාස භංග යෝජනාව බාර දී ඇති බව සඳහන්. අධිකරණ නියෝගයක් මත සිරගතව සිටින බොදුබල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සම්බන්ධව සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයින්ට ආරාධනා කර ඇති බව වාර්තා වනවා. ඒ බොදුබල සේනා නියෝජිත හිමිවරුන් ජනපතිවරයා හමුවීමට අවස්ථාවක් ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමකට අනුවයි. නීතිපති දෙපාර්තමේන්තුවට තවදුරටත් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ ආරක්ෂාව යොදවා තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ අනදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා සඳහන් කළේ නීතිපති දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙලෙස ආරක්ෂාව යොදවනු ලැබූ බවයි. ඒ අනුව ඊයේ පස්වරුවේ සිට පොලිස් විශේෂ කාර්ය බලකාය නීතිපති දෙපාර්තමේන්තුවට ආරක්ෂාව යොදවා තිබෙනවා. පසුගියදා රජය විසින් ඉන්ධන මිල අඩු කිරීම සඳහා පියවර ගැනීමත් සමගින් ඉහළ ගිය රථවාහන මිල ගණන්ද ඉදිරියේදී අඩු විය හැකි බවට අපේක්ෂාවෙන් වාහන මිලදී ගැනීමට ජනතාව මැලිකමක් දක්වන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. භාණ්ඩවල මිල ගණන් අඩු කිරීමට රජය පියවර ගැනීම හේතුවෙන් රථවාහනවල මිලද ඉදිරියේදී අඩු විය හැකි බවට අපේක්ෂා කළ නොහැකි බවයි එම සංගමේ සභාපති ඉන්දික මෙරෙන්චිගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. පසුගියදා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමත් සමග පාර්ලිමේන්තු විශේෂ කාරක සභා කමිටු කීපයක් අහෝසි වී තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, කෝප් කමිටුව හා මහජන පෙත්සම් කාරක සභාව මෙලෙස අහෝසි වූ බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළා. මීට අමතරව අමාත්‍යංශ උපදේශන කාරක සභා, ආණ්ඩුක්‍රම විවස්ථාවද පිළිබඳ කාරක සභාව සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව ඇතුළු කාරක සභා 12ක්ද මෙලෙස අහෝසි වී තිබෙනවා. මේ අතර නව ආණ්ඩුවේ සියලුම අමාත්‍යවරුන් දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ නව ආසන පැනවීම ආරම්භ කිරීමට නියමිත බවද පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා. පසුගියදා ඇති වූ සිද්ධීන් වලින් රටේ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හෝ කඩාකප්පල්කාරී ක්‍රියා හට නොගත් බැවින් මෙරටට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් රටවල් කිහිපයක් විසින් නිකුත් කොට තිබෙන සංචාරක උපදේශන වලට සාධාරණ හේතුවක් නැති බව විදේශ කටයුතු අමාත්‍ය සරත් අමුණුගම් මහතා පවසනවා. මෙරට සංචාරකයන් රැගෙන එන ප්‍රමුඛ බෙලේ ව්‍යාපාරිකයන්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්,
ශ්‍රී ලංකන් ගුවන් සේවය හා වෙනත් විදේශීය ගුවන් සේවාවල නියෝජිතයන් හමු අවස්ථාවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ සංචාරක ක්ෂේත්‍රයට කිසිදු අපහසුතාවයකට ලක්වීමට හේතුවක් නොමැති බවයි. සයිබ අවකාශයේ ඇසි දිසි නව්‍යකරණය නිව් සයිස් සමගින් ඉන්ෆෝටෙල් 2018 තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශන භූමියේ සිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාව බණ්ඩාරනායක පරිශ්‍රයේ සිට විශේෂ ප්‍රවෘත්ති විකාශය අපගේ නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.